මන්නාරමේ පැවති සමග ජන සන්ධානයේ සංවිධානය කළ ජනරැලියට එක්වීමෙන් විපක්ෂයේ නායකවරයා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට සමග ජන සන්ධානයේ නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් රැසක් අදහස් පළ කළා. මෙතෙක් කල හිටපු කිසිම ජනාධිපතිවරයෙකුට බැරි වුණා. යුද්ධෙන් බැටකාපු උතුරු නැගෙනහිර පළාත් දෙකේ සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මම ඔබට පොරොන්දු වෙනවා උතුරු පළාතත් නැගෙනහිර පළාතත් කේන්ද්‍ර කරගෙන ප්‍රථම වතාවට පශ්චාත් යුද සමයේ දැවැන්ත ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වලා උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන ඒ පළාත් දෙකේ දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් මුළු රටේම පළාත් 9ම ශක්තිමත් දියුණුවකට ලක් කරන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ මන්නාරම් බල ප්‍රදේශය අනෙකුත් දිස්ත්‍රික්කත් සමග ඒ වගේම ඉන්දියාවත් සමග ඒ ප්‍රවාහන සම්බන්ධකම් තුල ඒ මාර්ග සම්බන්ධකම් තුල අපිට පුළුවන්කම ලැබෙනවා මන්නාරම කේන්ද්‍ර කරගෙන දැවැන්ත සංවර්ධන යුගයක් මේ බල ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක කරන්න. එක පැත්තකින් සංචාරක කර්මාන්තය අපිට වැඩි දියුණු කරන්නට පුළුවන්. තවත් පැත්තකින් නිෂ්පාදන කර්මාන්ත අපිට ස්ථාපනය කරන්න පුළුවන්. මෙතෙක්කල් කුඩම්මගේ සැලකිල්ල ලැබුණු මන්නාරම් දිස්ත්‍රික්කය ශක්තිමත් දියුණුවකට ලක් කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. කෘෂි කර්මාන්තයේ නියැලෙන ජනතාව වෙනුවෙන් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දීම, වීවලට සහතික මිලක් ලබා දීම, වගා ණය සහ මුලින්ම කපා හැරීම, QR කෝඩ් එක භාවිතා කරලා ත්‍රිරෝද රත රියදුරන්ට, ගොවීන්ට, ධීවර ප්‍රජාවට පාසල් බස් රථ ප්‍රවාහනයේ නියැලෙන කණ්ඩායම් වලට සහ මධ්‍ය පරිමාණයේ කුඩා පරිමාණයේ ශක්ති සහල් මූල් හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දීලා එක පැත්තකින් සුහුරු කෘෂි කර්මාන්තය ස්මාර්ට් ඇග්‍රිකල්චර් තවත් පැත්තකින් සුහුරු ධීවර කර්මාන්තය ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. අපි හැමෝම දන්නවා ධීවර කර්මාන්තයේ නියැලෙන ඒ ජනතාවට විශේෂයෙන්ම අපේ මුහුදු සම්පත තුළ අනවසරෙන් විදේශීය ධීවරින් ධීවර කර්මාන්තයේ නියැලීම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට රාජ්‍ය තාන්ත්‍රිකව ස්ථිරසාර විසඳුමක් ලබා ගන්නවයි කියන එකත් මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. ජලාශ වැඩි දියුණු කරලා කන්න දෙකම කෘෂිකර්මාන්තය කරන්නට පුළුවන් අවස්ථාව ඔබට ලබා දෙනවා පමණක් නෙවෙයි, නව තාක්ෂණ ක්‍රමවේද හරහා වැඩි අස්වැන්න ගුණාත්මක භාවයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ අවස්ථාව අපි ගොවි ජනතාවට ලබා දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මන්නාරම් රෝහල් ඇතුළු ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කරන්නට අපි අදහස් කරනවා. අපි ආරම්භ කරපු නිවාස යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ රජය නතර කරනු ලැබුවා. නතර කරපු හැම නිවාස ව්‍යාපෘතියක්ම සම්පූර්ණ කරනවා පමණක් නොවේ, නතර කරපු හැම නිවාස ණයක්ම නිවාස ආධාරයක්ම ලබා දීලා ගෙවල් හදන යුගයේ බිහි කරනවා පමණක් නොවේ, ඉඩම් නොමැති ගෙවල් නොමැති මන්නාරම් දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව නැවතත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මුදා සංකල්පය ක්‍රියාත්මක කරන්නට අපි කැප වෙනවා.